Amma puduma vidihata taattata aadare kala. E aadare vindaganna taattata vaasanawak thibune naha kiyalai mata hitune. Pirimi hari aasai gæniyek lawa olu athaka ganna. Ape taattat hungak welawata ammata kiyala oluwa massage karagannawa man dakala thiyenawa. Oluwa vitarak nevey samahara dawas walata amma unuwathura walin taattage mulu ængama tawala massage karanawa mama dakka. Kotinma amma taattata salakuwe deviyekuta wage et e salakili labanna taatta vaasanawanta une ne taatta ekaparatama wenas una taatta ekaparatama ammai maawai daala giya hunga kai kiwwe taattata office eke lassana kaantawak ekka sambandhayak tibila thiyenawa kiyala taatta gederin yanakan api e kathawa viswasa kalewat ne Et, ea api dennama daala giya. Taatta giye eyaage adupaduwak vina, ammage adupaduwak nisa nevey kiyala sthirawama mama dannawa. Ekata hondama saakshiya mama. Kochchara badagini unath, amma kavadawat taattata kalin kema kæwe ne. Taatta kana welawata langa indagena, eyata batmalu bedeneka tamai ammage wedi. Me tarang aadarin salakapu ammawa daala yanna hethuwa mokadda kiyala Mata tamat hita ganne bae. Taatta gederin yanakotat amma tawamat tarunai. Hungakkaya kiwwe jeevitha kaalima tanikadawa innege therumak nehe. Ikmanta kasaadayak karaganna kiyala. Eth amma maa wenuwin kasaada bandina theerane ahaka dæmma. Ammata onune mata hondata ugannanna. Eth mage ekama aasawa manaliyanta andana mageema kiyala salon ekak daaganna. Ammata onune mawa doctor kenek karanna. Eth ammage heene habæ une ne. Mata onune iskolen out una gaman manaliyan andana course ekak karanna. Ekata akamathi vela hitupu amma antimata mage e aasawa ishta karaganna man kemathi karawa gatta. Man salon pilibanda paatamalawak karanawata antimata amma kemathi una. Ammage aasawa une මම පිටරටකට ගිහින් ඒ පිළිබඳව හොඳට ස්ටඩි කරනවා දකින්න. අන්තිමට මට සැලොන් සම්බන්ධව මැලේසියාවේ කෝස් එකක් කරන්න අවස්ථාවක් ලැබුණා. ඒකට වීසා වලට ටිකට් වලට හැම වියදමක්ම දැරුවේ අම්මා. අම්මට ඕන උනේ කවදා හරි මම ඉහළ තැනක ඉන්නව බලන්න. අම්මා කිව්වේ මම යන මැලේසියෙන් ඇකඩමියකින් හුඟක් අය යුරෝපේ රැකියාව වලට යවනවා කියලා. අම්මා හිතන්නේ නැති මං කෝස් එක ඉවර කරලා කවදා හරි යුරෝප රටකට සෙටල් වෙයි කියලා. මට මතකයි මාව ඇරලවන්න එයාපෝට් එකට ආපු වෙලාවේ අම්මා හොඳටම ඇඬුවා. ඒ වෙලාවේ අම්මා මට කිව්වා "දුවේ ඔයා ආයෙමත් මේ රටට එන්න එපා" කියලා. අම්මා එහෙම කිව්වේ ඇයි කියලා මට අද වෙනකන් හිතාගන්න බෑ. මම මැලේසියාවට ගිහින් පාඨමාලාව හොඳට කළා. ඒක ඉවර වෙනකොට මාස 8ක් විතර ගෙවිලා ඉවරයි. ඒ කෝස් එක හොඳට කළා ඇයට යුරෝපයේ ශිෂ්‍යත්වයක් ලැබෙනකොට මට ඒ චාන්ස් එක ගිලිහිලා ගියා. ඒත් මට තනියම සැලොන් එකක් දාගන්න පුළුවන් දැනීමක් ඒ වෙන විටත් ලැබිලායි තිබුණේ. කෝස් එක ඉවර කරපු ලංකාවෙන් ආපු ගොඩක් අය ඒ රටේම සැලොන් වල රස්සාවල් හොයාගත්තා. ඒත් මට ඕන උනේ ලංකාවට ඇවිත් මගේ මහන්සියෙන් මගේම කියලා සැලොන් එකක් පටන් ගන්න. මං ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ලංකාවට ආවා. ඒ වෙනකොට අම්මගේ දුරකථන අංක මොකවත් වැඩ කළේ නැහැ. මාව එක්ක යන්න එයාපෝට් එකට අම්මා ඇවිත් හිටියේත් නැහැ. මං හයර් එකට ටැක්සියක් අරගෙන අම්මා හොයාගෙන ගියා. මං ගෙදරට ඇවිත් බලනකොට අපේ ගෙදර එතන තිබුණේ නැහැ. රත්නපුරේ අපේ ගම සම්පූර්ණයෙන්ම නායෙ ගිහින්. ගෙදර තිබුණු තැන තිබුණේ නිකම්ම නිකම් පස් ගොඩක් විතරයි. මට අදහ ගන්න බැරුව ගියා. මං කෑ ගහලා ඇඬුවා. ගමේ හුඟක් අය නාය ගියපු ගෙවල් වලටම යට වෙලා මැරිලා කියලා දැනගත්තම මට දරා ගන්න බැහැ. දුකයි. අම්මගෙන කිසිම ආරංචියක් නැහැ. අම්මට මොකද වුනේ කියලා කිසිම කෙනෙක් දැනගෙන හිටියෙත් නැහැ. මට නතර වෙන තැනක් තිබුණෙත් නැහැ. මං රට ඉඳලා ආපු මගේ යාළුවෙක්ගේ ගෙදර එදාරෑ නතර වුණා. මට මගේ කියලා කවුරුවත් ඉතුරුනේ නැහැ. අම්මා ජීවත් වෙනවද මැරිලාද කියලා ඒ වෙනකොටවත් මං දැනගෙන හිටියේ නෑ. මං අන්ත අසරණ වුණා.
රස්සාවක් හොයාගෙන කීප දෙනෙකුට ගියා. ඒවා සැලොන් කියලා ගහලා තිබුණට සමහර ඒවා මසාජ් සෙන්ටර්. තවත් සමහර ඒවා ගණිකා මඩම්. මං ඉගෙනගත්තු දේෙන් ප්‍රයෝජනයක් ගන්න මට පුළුවන් කමක් ලැබුණේ නෑ. හුඟක් අය මට රස්සාවක් දෙන්න කැමති වුණා. හැබැයි මසාජ් සෙන්ටර්වල මට ජීවිතය ගැන අන්තයටම කලකිරුණා. මට ජීවත් වෙන්න මොනවා හරි කරන්න ඕන වුණා. Taman හොඳනම් රස්සාව මොකක් වුණත් මොකද කියලා මට හිතුණා. මං තීරණයක් ගත්තා. ඒ මසාජ් සෙන්ටර් එකක වැඩට යන්න. ඒත් ඒ මසාජ් සෙන්ටර් එක තිබුණේ අගනුවරට කිට්ටු වෙන්න. මං ඉගෙනගත්ත සහතික ඔක්කොම ගෙදර තියලා මසාජ් සෙන්ටර් එකට ඉන්ටර්විව් ගියා. ඔයාට මාසෙකට ලක්ෂ 3කට වඩා හොයා ගන්න පුළුවන්. කෑම බීම නොමිලේ. ඔයාගේ ආරක්ෂාව ගැන 100%ක් අපි වග කියනවා. ඒ වගේම රැකියාවේ රහස්‍ය බව අපි ආරක්ෂා කරලා දෙනවා. ඉන්ටර්විව් එකේදී ඒ අය මට එහෙම කිව්වා. මසාජ් පිළිබඳව කිසිම පළපුරුද්දක් නැතුව මං ඉස්සෙල්ලම එතන වැඩට ගියා. මගේ පළවෙනි කස්ටමර් වයස අවුරුදු 40ක විතර කඩවසම් පිරිමියෙක්. ඔහු සුදු උස පැත්තට කොණ්ඩෙ පීරපු සිහින් උඩු රැවුලක් තිබුණු සල්ලිකාර මහත්තයෙක්. පොඩි කාලේ අම්මා තාත්තගේ ඔළුව මසාජ් කරපු හැටි, තාත්තගේ මුළු ඇඟම උණුවතුර වලින් තවන හැටි මට මතක් වුණා. මම ඔහුට ඉස්සෙල්ලම ඔළුවට මසාජ් එකක් දුන්නා. ඊට පස්සේ උණුවතුර වලින් ඔහුගේ මුළු ඇඟම තැව්වා. පළවෙනි දවසේම ඔහු ගොඩාක් තෘප්තිමත්. ඔහුගේ නම තරංග. ලොකු බිස්නස් කරන කෙනෙක්. දින දෙක තුන ගෙවිලා ගියා. කස්ටමර්ස්ලට ඔළුවට දෙන මසාජ් එක නිසා හුඟක් අය හොයාගෙන ආවේ මාව. මාසෙකට නොහිතපු ගාණක් මගේ අතට ආවා. ඒත් මගේ හිතට කිසිම සතුටක් නෑ. මගේ කියලා කිසිම නෑදෑයෙක් නෑ. හිටපු එකම නෑදෑය මගේ අම්මා ගැන කිසිම ආරංචියක් නෑ. මට මගේ කියලා වැටිලා ඉන්න ගෙයක් තොරක් නෑ. ජීවිතය ගැන කිසිම තෘප්තියක් නෑ. දවසින් දවස ජීවිතය ගැන පුදුම කලකිරීමක් ඇති වෙනවා. මටත් මගේම කියලා ගයක් තියෙනවා නම් කියලා මට හිතුණා. හොඳ ගුණ යහපත් පිරිමියෙක් කසාද බඳින්න තියෙනවා නම්, දරුවන් වදලා හොඳ අම්ම කෙනෙක් වෙන්න තියෙනවා නම් ජීවිතේ කොච්චර සුන්දරද කියලා මට හිතුණා. දවසින් දවස මට මේ රස්සාව එපා වෙන්න පටන් ගත්තා. මට ඕන උනේ හොඳ ගෘහණියක් වෙන්න. මට ඕන උනේ හොඳ අම්ම කෙනෙක් වෙන්න. මසාජ් සෙන්ටර් වලට වැඩියෙන් එන්නේ කසාද බැඳපු පිරිමි. බැඳට පස්සේ ලංකාවේ කාන්තාවන්ට තමන්ගේ ස්වාමි පුරුෂයා ගැන හොයන්න වෙලාවක් නැතුව යනවා. ඉතින් පිරිමි ආසයි පොඩි කෙල්ලොන්ට කියලා ඇඟවල් අතගාව ගන්න. ඒත් ඇඟවල් අතගාවගෙන සෑහීමකට පත්වෙන පිරිමි නෙවෙයි ලංකාවේ ඉන්නේ. තරංග සර් සතියකට දෙපාරක් විතර මාව හොයාගෙන ආවා. එයාට ඕන උනේ මට කියලා ඔළුව මසාජ් කරගන්න. මුළු ඇඟම උණුවතුර වලින් තවා ගන්න. මේවා කරනවට ඔහු මට හොඳට ගෙව්වා. සල්ලි ලැබුණට පස්සේ මගේ හිතට කිසිම සතුටක් නෑ. මට ඕනුනේ ඉක්මනට මේ වලෙන් ගොඩ එන්න. ඉක්මනට කසාදයක් කරගෙන ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න. ඒ වන විට පිරිමි 500කට වැඩිය මගේ අතින් අතගාලා තිබුණා. ඒ ඔක්කොටම වඩා තරංග සර්ගේ විශේෂත්වයක් මට දැනුණා. ඔහු සතියකට දෙපාරක් මාව බලන්න ආවා. ඒ එනකොට හිස්සතින් ආවේ නෑ. මට ලොකු චොක්ලට් එකක් අරගෙන ආවේ. ඔහු ඇයි මට මෙච්චර ලෙන් ගතු? මං වගේ කාත් කවුරුවත් නැති කෙල්ලෙක්ට මෙච්චර ලං වෙන හේතුව මොකද්ද? මට ඒක තේරුම් ගන්න බැරුව ගියා. ටික දවසක් යනකොට තරංග සර්ට මාව නොදැක ඉන්න බැරුව ගියා. ඔහු මසාජ් කරගන්න කියලා හැමදාම මාව බලන්න ආවා. මට වැඩිය අවුරුදු 20ක් වැඩිමල් ඔහු මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? මට හිතා ගන්න බැරුව ගියා. ඔහු එක දවසක් හදිසියෙන් වගේ මාව බලන්න ආවා. එදා ඔහුගේ හැසිරීම හරි වෙනස්. ඔයාගෙන් දෙයක් අහන්න මට කිලින් උත්තරයක් දෙනවද? ඔහු එදා මගෙන් එහෙම ඇහුවා. අනේ අහන්න සර්. ඔයාව මැරි කරන්න කෙනෙක් ඉන්නවද? ආමේනු. අනේ නෑ සර්. ඇයි එහෙම අහන්නේ? මං කැමති මේනු ඔයාව මැරි කරන්න.
මාව මාව කසාද බඳින්න සර් කසාද බඳපු කෙනෙක් නේ අනික අනික සර් මට වඩා අවුරුදු 20ක් වැඩි මහල් ඔයිට වඩා වයස පිරිමි පොඩි කෙල්ලෝ බඳලා ලස්සනට පවුල් කන්නේ එතකොට සර්ගේ වයිෆ් මං එයාව ඩිවෝස් කරනවා අනික මං එයාව කසාද බඳලා අවුරුද්දක්වත් නැහැ අනේස මං කැමති නෑ මං හින්දා තවත් ගෑණියක් අමාරුවේ වැටෙනවට තාත්තා දාලා ගියාම අම්මා විඳපු දුක මට හොඳට දැනුනස මම ඔහුට එහෙම කිව්වා මේනු ඔයා හම්බ වුණාම මට හිතෙනවා ඔයා තමයි මට ගැළපෙන කෙනා කියලා සර් මාව බඳලා ටික දවසකින් මාව එළවලා වෙන කෙනෙක් ගිනි අන්තිමට මම තේගෑණි වගේ පාරට වැටි. එහෙම වෙන්නේ නෑ මේනු. ඔයාට සැකනම් ජීවිත භුක්තිය තියාගෙන මගේ දේපල සේරම ඔයාට ලියන්න. මොකක්? සර් මට එච්චරටම ආදරේද? මට ඉබේටම වගේ එහෙම කියුණා. මාව විශ්වාස කරන්න මේනු. එහෙම කියලා එදා ඔහු මා ළඟ වැඳ වැටුණා. මටත් ඕන උනේ මේ වලෙන් ඉක්මනට කොට එන්න. හොඳ කෙනෙක් අසාද වැඳලා ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න. මගේම කියලා ගේක පදිංචි වෙන්න. හොඳ අම්මා කෙනෙක් වෙන්න. ඊට පස්සේ තරංග සර්ගෙන් මට ගැළවීමක් ලැබුණේ නැහැ. ඔහු මගෙන් උත්තරයක් ගන්න උදේ හවස මාව හොයාගෙන ආවා. ඉන්න හිටින්න තැනක් නැති මට මගේම කියලා ගෙයක් ලැබෙනවා නම් යන්න එන වාහනයක් ලැබෙනවා නම් සල්ලිකාර මහත්තයෙක් කසාද බඳින්න ලැබෙනවා නම් ඇයි මං ඒ වාසනාවට පයින් ගහන්නේ මං ඔහුගේ යෝජනාවට කැමති වුණා හැබැයි කොන්දේසියක් පිට ඒ ජීවිත භුක්තිය තියාගෙන ඔහුගේ දේපල මගේ නමට ලියා ගන්න ඔහු එතකොටත් මට වහ වැටිලා හිටියේ ඒ හින්දා මං කරපු යෝජනාවට ඔහු අකමැති වුණේ නෑ මං ඔහුගේ දේපල ඔහුගේ ඇවෑමෙන් මට අයිති වෙන විදිහට ඇටෝනියක් අත්සන් කරගත්තා අපේ වෙඩින් එකට කලින් ඔහු ඔහුගේ වයිෆ් ඩිවෝස් කරනවා කියලා මට පොරොන්දු වුණා හැම දෙයක්ම මගේ කැමැත්තට මට ඕන විදිහට සිද්ධ වුණා ඊට පස්සේ තමයි මං අපේ වෙඩින් එකට ලෑස්ති වුණේ අපි වෙඩින් එකට සාරි තෝරන්න ගියා රත්තරම් මුදු බලන්න ගියේ එයාගේම කායකේ ඊට පස්සේ වෙලාවල් එහෙම බලලා අපේ වෙඩින් එකට දින නියම කරගත්තා මගේ ජීවිතේ ලස්සනම දවසට ටිකෙන් ටික දින ලඟුණා මම තරංග සර්ව කසාද වැඳා අද වගේ දවසක මගේ අම්මා මා ළඟ හිටියා නම් එයා කොච්චරනම් සතුටු වෙයිද මට මගේ අම්මා මතක් වෙන්න පටන් ගත්තා ඒ වෙනකොට මගේ කියලා කිසිම නෑදෑයෙක් මගේ වෙඩින් එකට ඇවිත් හිටියේ නෑ වෙඩින් එක ඉවර වෙලා අපි හනිමුන් එකට ගියේ කන්ද මුදුරඟ තිබුණු ලස්සන හෝටල් එකකට ඒක හරීම ලස්සන තැනක් එදා හරීම සීතල දවසක් තරංග සර් එදා රෑ ටිකක් බීලා හිටියේ එයා යාළුවොත් එක්ක හෝටල් එකේ ඩ්‍රින්ක්ස් ගන්නවා කියලා මට තේරුණා රෑ වෙනකොට එයාට කෙලින් ඉන්න බැරි තරමට හොඳටම වෙරි රෑ 10ට විතර මම වොෂ් එකක් දාගෙන එයා එනකල් බලාගෙන හිටියා ඒත් එයා ආවේ නෑ එයා කීයට ආවද කියලා මට මතකයක් තිබුණෙත් නෑ ඒත් මහරෑ ඔහු මල් ළඟට ආවා ඒ වෙලාවේ ඔහුට කෙලින් හිටගන්න බෑ හොඳටම වෙරි මගේ රත්තරම් මැණිකේ ඔයා මට චූටි උදව්වක් කරන්න ඕන ඔහු මට එහෙම කිව්වා උදව්ව මගේ බොස්ට ඔයා දැන් හෙඩ් මසාජ් එකක් කරන්න ඕන බොස්ට හෙඩ් මසාජ් එක පිස්සුද ඔයාට එයා දැන් එනවා එයා මට ගොඩාක් උදව් කරපු කෙනෙක් කොටින්ම එයා හින්දා තමයි මං ඉක්මනට සල්ලිකාරයෙක් උනේ මට බෑ ඒක කරන්න මට බෑ මං කෑ ගැහුවා
ඔයාට මං වෙනුවෙන් මේක කරන්නම වෙනවා මේනු. ඔහු වෙරිමතින් බෙරිහන් දුන්නා. එහෙම කියලා ඔහු දොර වහගෙන එළියට ගියා. විනාඩියක් ගියේ නැහැ. කාමරේ දොර ඇරගෙන ආවේ බඩ ලොකු තලත් තෑනි මිනිහෙක්. ඔහු හිටියේ හොඳටම වෙරිමතින් බව මට තේරුණා. ඔහුගේ මුහුණේ හුරු පුරුදු ගතියක් මට දැනුණා. ඒක හොඳට දැකලා පුරුදු මුණක්. ඔහු මගේ තාත්තා වගේමයි. ඔහු තාත්තා වගේමයි. මං කෑ ගැහුවා. තාත්තා තාත්තා මං මේනු ඔයාගේ දුව. ඔහු ඇස් හීන් කරලා මගේ දිහා බැලුවා. දුව? ඔයා දෙයෝ සාක්කි. හැයි දුවේ ඔයා මේ වගේ පාරේකට හුනේ? එහෙම කියලා තාත්තා මාරාවේෂෙන් දොර ළඟට දුවගෙන ගියා. තරංග මං බෝ මරණවා මට කරපු අපහාසෙට. තාත්තා යක්ෂාවේසින් කාමරේ දොර ඇරගෙන එළියට පැන්නා. මගේ දුක කියන්නේ ඒ වෙලාවේ කෙනෙක් හිටියේ නෑ. මං කෑ ගහලා ඇඬුවා. ආදරේ ඉස්සරහ මගේ අම්මත් හැමදාම වැරදුනා. මටත් උනේ අම්මට වෙච්ච දෙයමයි. තරංග සර් මට කලේ බොරුවක් කියලා දැනගන්නකොට මං ගෑණියෙක් වෙලා ඉවරයි. ඔහුගේ බිස්නස් එක ලස්සන ගෑනු කසාද බැඳගෙන ලොකු ගණන් වලට සල්ලිකාර පිරිමින්ට විකුණන එක. අම්මා මා ළඟ හිටියානම් කවදාවත් මට මෙහෙම වෙන්නේ නැහැ කියලා මං දන්නවා. දුවෙක්ට අම්මා කෙනෙක් නැති තැන කුමන ආරක්ෂාවක්ද?